මැඩගෙන අපි ඉදිරියට එනකොට මගේ ළඟට ආපු පොලිස් නිලධාරී මහත්තයෙක් කියනවා කනට කොඳුරලා මේ කාලකන්ණිය හාමුදුරනේ අඩේට පාවිච්චි කරන්නේ අපි මොකද කරන්නේ කියලා ඇහුවා. පොලිසියෙන් කිව්වේ ආගන්න ඒක දන්නවා. ආගන්න දෙයක් නැහැ. ලොකු අයත් දැනගන්න එක. හාමුදුරනේ මේ කාලකන්ණිය අපි අඩේට තියාගෙන වැඩ කරන්නේ අපි මොකද කරන්නේ කියලා ඇහුවා. මතක තියාගන්න ඒක අපිට හොඳටම පැහැදිලි. ජාතිය පිළිබඳ රට පිළිබඳව මේ සමස්ත පරිසරය පිළිබඳ අපටත් වඩා වේදනාත්මක ජීවිත පරිත්‍යාග කළේ ආරක්ෂක හමුදාවන් පොලිසිය. 26,000ක් ජීවිත පරිත්‍යාග කළා තහවුරු කළ මේ සාමය ආරක්ෂා කරගත්ත රට මෙන්න එක වාක්‍යයකින් දෙකකින් බද්දට බලය ගත්ත රනිල් වික්‍රමසිංහ දෙන්න හදනවා. ලක්ෂ ගණනක් දෙන තුවාල ලැබුවා. අංග හානියට පත් වුණා. මේ සාවිශාල පරිත්‍යාගයකින් මේ කරපු පරිත්‍යාගයේ වපසරිය අපට පේනවා. පාර්ලිමේන්තු ඉස්සරහ තියෙන අර ගල් පුවරු වල නම් ලැයිස්තුව තීරණාත්මක අවස්ථාවේදී අපි කියනවා රනිල් වික්‍රමසිංහට ඔය පාර්ලිමේන්තුවේ අද ආරක්ෂා සහිතව කතා පවත්වන අයට අපි කියනවා තීරණාත්මක අවස්ථාවේදී පොලිසිය ඉන්නේ පොලිසියේ වැඩි දෙනෙක් ඉන්නේ අප සමගයි ජනතාව සමගයි. හමුදාවේ ආරක්ෂක හමුදාවල වැඩි දෙනෙක් ඉන්නේ අප සමගයි ජනතාව සමගයි. 1987 දී දැක්කා ඒ නිදර්ශනය. මතක තියාගන්න 87 දී නිදර්ශනය දැක්කා. ඒ නිසා අපි කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. පොලිසිය ඔහොම ඉන්න ඔහෙලට එන අන පිළිපදින්න වෙයි. නමුත් ජනතා දුක ඔබට තේරෙනවා. පැහැදිලිවම ඔබ තේරුම් අරගෙන තියෙනවා රටට මේ රනිල් වික්‍රමසිංහ නැමැති ද්‍රෝහියා කරන්න යන විපත. අද මෙතන මහා සංඝයා වහන්සේ විසින් තීරණය කරන ලැබුවා. අපේ මිහින්තලේ නායක ආන්දරෝ පැහැදිලිවම කිව්වා දේශද්‍රෝහියා හැටියට වර්තමාන ජනාධිපති මේ කාරණාව ඉටු කරන්නට ඔබ තවදුරටත් ක්‍රියාත්මක කළොත් මේ රටේ බිහිවුණු මහම දේශද්‍රෝහියා රනිල් වික්‍රමසිංහ බවට පත් වෙනවායි කියන බව ඉතාමත් පැහැදිලිවම ජන සම්මතය ප්‍රකාශ කරනවා. මේ ක්‍රූරතර අදූරදර්ශී ව්‍යායාමය මේ යෝජනාව ක්‍රියාත්මක කළොත් ඔබ මේ රටේ බිහිවුණු නිඳිතම දේශද්‍රෝහියා බවට පත් වෙනවා. මේ මොකක්වත් නෙවෙයි. උතුරු පළාතේ ලක්ෂ 3ක් පමණ වන ඡන්ද ලබා ගැනීමට ගන්නා උත්සාහය මේ සුළුතරය බහුතරය හැටියට සලකලා රනිල් වික්‍රමසිංහ මහත්මයා හදනවා මේ ඡන්ද ගන්න. ඇත්ත වශයෙන්ම උතුරේ ජනතාව ඉල්ලන්නේ පොලිස් බලතල නෙවෙයි. උතුරේ ජනතාව ඉඩම් බලතල ඉල්ලන්නේ නැහැ. දකුණු ජනතාව ඉල්ලන ටිකමයි උතුරේ මිනිස්සුත් ඉල්ලන්නේ. මොනවද දකුණේ ඉල්ලන්නේ? ජීවත් වීමේ අයිතිය, තමන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යයට අදාළ පහසුකම්, බදුවලින් තොර සාමකාමී ජීවයක්, ජීවන වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ජීවිතයේ සාමකාමීව පවත්වාගෙන යන්න උතුරේ මිනිස්සුයි දකුණේ මිනිස්සුයි ඉල්ලන්නේ. උතුරේ දකුණේ කිසි කෙනෙක් පොලිස් බලතල ඉල්ලන්නේ නැහැ. ඒ නිසා මේ වන විට ජාතීන් අතර, ජන වර්ග අතර, ආගම් අතර ඉතාමත් හොඳ සමගි සම්පන්න පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පරිසරය විනාශ කොට දේශපාලන බලය ලබා ගැනීමේ කූට කුමන්ත්‍රණයක් නොයි වත්මන් ජනාධිපතිවරයා කරන්නේ. මේ කූට කුමන්ත්‍රණය රැවටෙන්න එපා කියලා අපි පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනාටම මතක් කරනවා. අපි කියනවා අර්ජුන් සිද්ධාර්ථන් අන්න නියම දේශප්‍රේමී කටිද අපි දැක්ක දහස් ගණනක් ජනතාව, දෙමළ ජනතාව පිරිවරාගෙන එදා අරුන් සිද්ධාර්ථන් එදා ඔහු කියපු කතාන්දරය ඔහු කිව්වා අපට පළාත් සභාව ඕනෙත් නෑ, අපට මේ ඉඩම් බලතල ඕනෙත් නෑ, අපට ඕන සාමකාමී ජීවත් වීමේ පරිසරය. ඒක තමයි මේ රටේ ජනතාවගේ මතය. ඒක තමයි මේ රටේ බහුතර දෙමළ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ මතය. ඒ නිසා මේ කූට කුමන්ත්‍රණයට අහුවෙන්න එපා. අපි කියනවා රටේ ජනතාව මේක තේරුම් ගත යුතුයි. තියෙන ප්‍රශ්න යටපත් කරන්න මේ අලුත් ප්‍රශ්නයක් ගෙනාවු බව ඇත්ත. නමුත් මේක අලුත් ප්‍රශ්නයක්, තියෙන ප්‍රශ්න යට යනවායි කියලා මේක අමතක කරන්නත් පුළුවන් කමක් නැහැ. එනිසයි දහස් ගණනක් භික්ෂුන් වහන්සේ